පින්නතුනි, ද ධර්මදේශනාවේ මාතෘකාව බවට පත්කරගන්න කල්පනා කළේ පින්නතුනි, මහමුගලන් මහරහතන් වහන්සේත්, ලක්කන මහේෂ්ඨවීරයන් වහන්සේත්, ගිජ්ජකූට පර්වතයේ බැහැගෙන එනකොට මහමුගලන් මහරහතන් වහන්සේ යම් තැනකදී සිනා පහළ කරනවා දැකලා ලක්කන මහේෂ්ඨවීරයන් වහන්සේ මහරහතන් වහන්සේගෙන් මොග්ගල්ලාණන් වහන්සේගෙන් අහපු ප්‍රශ්නයක් මූලික කරගෙන මහමුගලන් මහරහතන් වහන්සේ මේ ගිජ්ජකූටේ බැහැගෙනෙනකොට සිනා පහළ කරනවා දැකලා ලක්කන මහේෂ්ඨවීරයන් වහන්සේ අහනවා සිනහ පහළ කළේ ඇයි කියලා. මහරහතන් වහන්සේ සඳහන් කරනවා අයිස්මත් ලක්කනය, ඒකට පිළිතුරු දෙන්න මේක වෙලාව නෙමෙයි, භාගිතුන් වහන්සේ ළඟදි මහන්ඩ කියලා. දෙදෙනා වහන්සේම පිඬුසිඟා වැඩලා භාගිතුන් වහන්සේ ළඟට වැඩම කරලා වන්දනා කරලා ටික වෙලාව සතුටු සාමීචී කතා බහ කරමින් ඉන්න අතර ලක්කන මහේෂ්ඨවීරයන් වහන්සේ උදේ අහපු ප්‍රශ්නේ නැවත මහ මොග්ගල්ලාණන් වහන්සේගෙන් ඇහුවා. මොග්ගල්ලාණන් වහන්සේ, ගිජ්ජකූට පර්වතයේ බැහැගෙන එනකොට සිනහ පහළ කළේ ඇයි කියලා මම අහපුහම භාග්‍යතුන් වහන්සේ ළඟදී එය විමසන්න කියලා මට මතක් කළා. මම නැවතත් ඒ කාරණාවම අහනවා සිනහ පහළ කළේයි කියලා. එහෙම අහපුවහම මහමුගලන් මහරහතන් වහන්සේ සඳහන් කරනවා, ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ගිජ්ජකූටේ බැහැගෙන එනකොට මම එක ප්‍රේතෙක් දැක්කා. මීට කලින් එවන් ප්‍රේතකයක් මම දැකලා නැහැ. ගව් තුනක් විතර උසයි. ශරීරයේ මනුෂ්‍ය ශරීරයක් වගේ. නමුත් මුඛය ප්‍රදේශයේ ඌරෙකුගේ කටක් වගේ. ඒ කට ඇතුලෙන් එළියට ආපු බලිගයක් තියෙනවා. ඒ කටින් නිරන්තරයෙන් පණුවක් කෙරෙනවා. මේ ප්‍රේතයා දැකලා මට සිනහ පහළ වුණා කියලා අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කළා. මොග්ගල්ලාණේ, ඔය ප්‍රේතයා මමත් දැක්කා. මම ඔය ප්‍රේතයා දැක්කේ බෝමැඩදිමයි. නමුත් අද වෙනකන් ඔය ප්‍රේතයා ගැන මම කාටවත් සඳහන් කළේ නෑ. එහෙම සඳහන් නොකළේ තථාගතයන් වහන්සේගේ වචනය පිළිබඳව යම් කෙනෙක් සැක පහළ කළොත් ඒක ඔවුන්ට හිත පිණිස පවතින්නේ නැති හින්දා. නමුත් අද මට සාක්ෂියක් තියෙනවා. මහා මොග්ගල්ලාණන්ද දැකලා තියෙනවා මේ ප්‍රේතයා. එහෙනම් මම අද කියනවා එහෙම ප්‍රේතෙක් ඉන්නවා කියලා. ඒ ප්‍රේතයා හඳුන්වන්නේ සූකර මුක ප්‍රේතයා කියන නමින්. උහුරු ඌරු මුවක් ඌරු කට තියෙන ප්‍රේතෙක් සූකර මුක ප්‍රේතයා කියන නමින් තමයි හඳුන්වන්නේ. මේ කාරණාව මෙහෙම පැහැදිලි කරහම භික්ෂූන් වහන්සේලා බුදුරජාණන් වහන්සේට ආරාධනාවක් කළා. ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ මෙවන් භයානක ආත්ම භාවයක් පරිහරණය කරන්න සංසාරය කරගත්ත අකුසල කර්ම මොනවාද කියලා. ආගේ වෙලාවේ අපේ බුදුරජාණන් වහන්සේ අතීත කතාව සිහිපත් කළා. මහණෙනි, කාශ්‍යප සම්මා සම්බුදුරජාණන් වහන්සේ වැඩඉන්නේ වැඩහිටපු කාලී. ඒ බුද්ධ ශාසනයේ පවතින කාලි එක්තරා පිටිසර ගමක භික්‍ෂූන් වහසල දෙනම ඉතාමත්ම සමගි සම්පන්නව
එක විහාරස්ථානයක වැඩවාසය කළා. එක භික්‍ෂූන් වහන්සේ නමකට වයස අවුරුදු 60ක් විතර. අනික් භික්‍ෂූන් වහන්සේට වයස උන්වහන්සේට වඩා අවුරුද්දක් අඩුයි, අවුරුදු 59ක් විතර. දීර්ඝ කාලයක් මේ දෙනම වහන්සේ එකම විහාරයේ වැඩඉන්නවා. අවුරුදු 59ක් වයස තියෙන භික්‍ෂූන් වහන්සේ 60 අවුරුද්දක් සම්පූර්ණ කරලා ඉන්න භික්‍ෂූන් වහන්සේට තමන්ගේ ආචාර්යවරයාට සේ මනාව උපස්ථාන කළා. තමන් ශිෂ්‍යයා කියලා හිතාගෙන කළ යුතු හැම දේම කළා. පින්නතුනි, මේ දෙනම හැමදාම ගමට පිණ්ඩපාතේ වැඩි එකට. කෙනෙක් කලින් පිඬුසිඟාගෙන වැඩියනම් අනික් භික්ෂූන් වහන්සේ වඩිනකම් කළ යුතු වත සම්පූර්ණ කරලා තියෙනවා. කුඩා භික්ෂූන් වහන්සේ කලින් වැඩියනම් මහතෙරුන් වහන්සේ වඩිනකොට පෙරමගට ගිහිල්ලා පාත්‍රා සිරු පිරි අරගෙන ආදරින් සෙනෙහසින් වැඩමවාගෙන එනවා. ප්‍රදේශයේ මිනිස්සුත් මේ දෙනම වහන්සේගේ මිතු දමට බොහොම සතුටුයි. ඒ අය සිව්පසයෙන් හොඳට අප උපස්ථාන කරනවා මේ භික්ෂූන් වහන්සේලාට. මෙහෙම කාලයක් යනකොට මේ විහාරස්ථානයට ආගන්තුක භික්ෂූන් වහන්සේ නමක් වැඩම කළා. ඒ ආගන්තුක භික්ෂූන් වහන්සේ ධර්ම දේශනා කරන්න හරිම දක්ෂයි. බණ අහන ඕනෑම කෙනෙකුගේ හිතට කාවැදෙන විදිහට ධර්ම දේශනා කරන්න උන්වහන්සේට තිබුණේ මහ පුදුමාකාර හැකියාවක්. අර ආගන්තුක භික්ෂූන් වහන්සේලා දෙනම උන්වහන්සේට කළ යුතු ආගන්තුක වත්පිළිවෙත් කරලා සතුටු සාමීචයේ කතා බහ කරලා උන්වහන්සේගේ ධර්මඥානය පිළිබඳව දැනගෙන ධර්ම දේශනාවක් කරන්න කියලා ආරාධනා කළා. එදා ඒ භික්ෂූන් වහන්සේලාට ධර්ම දේශනා කළා. දේශනාව අහලා උන්වහන්සේලා බොහෝම සතුටු වුණා. පහුවදා යෝජනා කළා අපිත් එක්ක පිණ්ඩපාතය වැඩිමු කියලා. එදා 3 දෙනාම පිණ්ඩපාතය වැඩියා. විහාරස්ථානයේ නිත්‍ය වැඩවාසය කරන භික්ෂූන් වහන්සේලාට හරි සතුටුයි මේ ආගන්තුක භික්ෂුවගේ දේශනාව ගැන. ඒ නිසා තමන්ගේ දායකයන්ට බණ අහන්න අවස්ථාව හදලා දුන්නා. දායකයොත් ගොඩාක් සතුටු වුණා. උන්වහන්සේට වැඩි වැඩියෙන් ධර්ම දේශනා කරන්න අවස්ථාව උදා වුණා. උන්වහන්සේ දේශනා කර කර ඉන්න අතරේ කල්පනා කරනවා, මේ විහාරස්ථානයත් හොඳයි, මේ දායක පිරිසත් හොඳයි, ලැබෙන සිව්පසයත් හොඳයි ප්‍රමාණවත්. මේ විහාරස්ථානයේ මට අයිති කරගන්න තිබුණ නම් කොච්චර හොඳද කියලා. එහෙම කරගන්න නම් වැඩ ඉන්න භික්ෂූන් වහන්සේලා දෙනම අයින් කරන්න ඕනේ. මොකක්ද ඒකට කරන්නේ? එක දවසක් බුද්ධ වන්දනාවට ගිහිල්ලා එතෙක් විහාරයේ වැඩ හිටිය බාල ස්වාමීන් වහන්සේ නැගිටලා වැඩියහම මේ ආගන්තුක භික්ෂූන් වහන්සේ වැඩිමහලු ස්වාමීන් වහන්සේ ළඟට ලං වෙලා යමක් කියන්න ආරඳිනවා. මෙවක් කියලත් බෑ, නොකියත් බෑ, කීවත් හොඳ නෑ, නොකීවත් හොඳ නෑ, කමක් නෑ නොකියම ඉන්නම් කියලා නැගිටලා යනවා. එහෙම ගිහිල්ලා රණික් දෙවනි භික්ෂූන් වහන්සේ ළඟටත් ගිහිල්ලා මෙහෙමම කරනවා. නැවත අහනවා, ආයේ ඊළඟ දවසෙත් අහනවා, අර අනික් භික්ෂූන් වහන්සේ ඔබ වහන්සේට විශ්වාසද? ලෙංගතුද? කොළුපගයිද? මම ඉතින් මේවා කියලත් බෑ නොකියත් බෑනේ කියලා මගක් කියලා නතර කරනවා. අනික් භික්ෂූන් වහන්සේ ළඟට ගිහිල්ලත් එහෙමම කරනවා. මේ දෙන්න අතර ටික දවසක් මේක පැසව පැසව තිබුණා.
බොහොම ඇවටිලි කළා. ඇයි එහෙම කියන්න හේතුව එක කියන්න කියලා. කුඩා භික්‍ෂූන් වහන්සේට ගිහිල්ල කියනවා ලොකු හාමුදුරුවෝ ඔබවහන්සේට මෙහෙම චෝදනා කළා. මට කීව ඔබවහන්සේ පරිස්සමට ඇසුරු කරන්න කියලා. ලොකු හාමුදුරුවගාවට ගිල්ල එහෙම්බම කියනවා පොඩි හාමුදුරුව ඔබවහන්සේට චෝදනානං කළා. මට කිව්වා ඔබවහන්සේත් එක ඇසුර බොහොම පරිස්සමට කියලා. දෙන්නටම මේ කතාව කීවා. පින්නතුනි පහෝදා පින්ඩ පාති වැඩියහම වඩින් ලෑස්ති වෙනකොට මෙතෙක් කල් එකටම පිඬුසිඟාගෙන වැඩපු මේ භික්ෂූන් වහන්සේලා දෙනම වෙන්වෙන්ව වැඩියා. දෙවනි භික්ෂූන් වහන්සේ කලින්ම පිඬුසිඟාගෙන විහාරයට වැඩියා. දාන ශාලාවට වෙලා ඉන්නකොට ලොකු ස්වාමින් වහන්සේ ඈතින් වඩිනව පේනවා. කල්පනා කළා පෙර ගමන් යනවද? පාත්‍ර අසියුරු පිළිගන්නවද? මේ වාගේ අසත් පුරුෂයන්ට එහෙම නොකලට කමක් නැහැ. නමුත් මගේ යුතුයකම සම්පූර්ණ කරන්න ඕනේ. එහෙම හිතලා පෙරමගට වැඩියා. ලොකු හාමුදුරු පාත්‍ර අසියුරු දුන්නේ නැහැ. දොස් කීවා. එන්න එපා මගේ පාත්‍ර අසියුරු ගන්න. මෙච්චර කාලයක් මම හිතාගෙන හිටියේ හොඳයි කියලා. මේ මේ ආදි වශයෙන් නොයෙක් කරුණු කීකී දොස් කීවා. දෙවනි ස්වාමින් වහන්සේ සඳහන් කළා මම මෙහෙන් යනවා කියලා. ලොකු හාමුදුරුවොත් මෙහෙන් යනවා කියලා කීවා. දෙන්නම පන්සලින් පිටත් වුණා. දෙපැත්තකට ගිහිල්ලා වෙනත් වෙනත් ප්‍රදේශවල විහාරස්ථාන දෙකක නතර වුණා. අර භික්ෂූන් වහන්සේ ආගන්තුක භික්ෂූන් වහන්සේ පහෝදා තනියම ගමට පින්ඩ පාති වැඩියා. දායක පිරිස ඇහුවා කෝ පන්සලේ හිට පහාමුදුරුවරු දෙනම. මේ භික්‍ෂූන් වහන්සේ සඳහන් කළා උන්වහන්සේලා දෙනම අමනාප වුණා. දෙන්නම පිට වෙලා යන්න ගියා. එහෙම කියල කීවා. නමුත් ගමේ සමහර අය කල්පනා කළා මේ තරම් දීර්ඝ කාලය උන්වහන්සේලා දෙන්නගේ මිතුදම අපි තරම් වෙන කවුද දන්නේ? ඕක වෙන්න බැරි කතාවක්. කවදාවත් එහෙම අවනාප වෙන දෙනමක් නෙමෙයි ඒ දෙනම කියලා. සමහර මිනිස්සු විවේචනාත්මකව කතා කළා. එදත් එහෙමයි අදත් එහෙමයි හැටි. අර භික්ෂූන් වහන්සේ ආගන්තුක භික්ෂූන් වහන්සේ දැන් ගමේ පන්සලේ වැඩ ඉන්නවා. අනික් භික්ෂූන් වහන්සේලා දෙනම ගමෙන් එළියට වැඩලා තැන් තැන්වල වැඩ ඉන්නවා. එක දවසක් දෙනමම එක විහාරස්ථානයකට වැඩියා. ආගන්තුකව වැඩපු මේ භික්ෂූන් වහන්සේලා දෙනමට රාත්‍රී නවාතැන් ගන්න එක කුටියක් දුන්නා. කලින් ආපු භික්ෂූන් වහන්සේට කුටිය දුන්නා. පසු ආපු භික්ෂූන් වහන්සේට සඳහන් කළා කලින් වැඩම කරපු භික්ෂූන් වහන්සේ නමක් ඒ කුටියේ වැඩ ඉන්නවා, අනිත් යහනේ ඔබ වහන්සේ වැඩ ඉන්න කියලා. එහෙම කියලා කුටියට ඇතුළු වුණාම දෙන්නම අඳුරගත්තා. කී කාලයක් අපි දෙන්න එකට ජීවත් වුණාද? කවුරු අපේ සමගිදම බින්දද? දෙන්නම එහෙම කල්පනා කරලා එක්කෙනෙක් ලොකු හාමුදුරන්ට කතා කළා. ලොකු හාමුදුරුත් අනික් පොඩි හාමුදුරන්ට කතා කළා. ඇයි මට අර ආගන්තුක හාමුදුරුත් එක්ක චෝදනා කළේ කියලා ඇහුවා. එක භික්ෂුවක් සඳහන් කළා මං එහෙම චෝදනා කරන්න තියා හීනකින්වත් හිතලා තිබුණේ නෑ එහෙම දෙයක් ගැන. අනිත් භික්ෂුවත් අහනවා ඇයි මට චෝදනා කළේ? මමත් චෝදනා කළේ නෑ. අන්තිමට දෙන්නම තේරුම් අරගත්තා මෙය ඒ භික්ෂූන් වහන්සේගේ නිර්මාණයක්. මේ කතාව මේ දෙන්න අතර එහෙම ප්‍රශ්නයක් නෑ කියලා. බොහොම සතුටින් එදා මුණ ගැහිලා තමන් දෙදෙනාට වෙච්ච දේ ගැන කල්පනා කරලා
අන්තිමට තීරණය කළා යම් අපි ආයත්තේ පන්සලට යම් කියලා. දෙදෙනා වහන්සේම පිටත් වුණා. ඒ පන්සලට යනකොට රාගන්තුක භික්ෂූන් වහන්සේ පෙර ගමන් ආවා. ලොකු හාමුදුරුව ආගන්තුක භික්ෂුවට හොඳටම චෝදනා කළා. දොස් කීවා. උන්වහන්සේ විහාරස්ථානයේ පිටත් වෙලා යන්න ගියා. මේ භික්ෂූන් වහන්සේලා දෙනම නැවත පෙරසේම බොහෝම සමගියෙන් විහාරස්ථානෙම වැඩ හිටියා. පින්නතුනි, අර විහාරස්ථානෙට ආගන්තුකෝ වැඩලා භික්ෂූන් වහන්සේලා අතර ભેද භින්නතා ඇති කරලා ඒ භික්ෂූන් වහන්සේලා දෙනම විහාරස්ථානෙන් නිරපලා කටයුතු කරපු මේ භික්ෂුව පස්සේ කාලේ අපවත් වෙලා නිරේවල් වල දුක් විඳලා ඊට පස්සේ ප්‍රේත ලෝකෙට ඇවිල්ලා දුක් විඳින හැටි තමයි මේ විස්තර කරන්න යෙදුනේ. මොකද්ද ප්‍රේතයාගේ නම? සූකර මුඛ ප්‍රේතයා. ගව් තුනක් විතර උසයි. ශරීරයේ මනුෂ්‍ය ශරීරයක් වගේ. කට ඇතුලෙන් වලිගයක් තියෙනවා. කට ඌරු මුඛයක් හා සමානයි. ඒ කටින් නිරන්තරයෙන් පණු හැලෙනවා. එතකොට කවුද මේ? භාගිතුන් වහන්සේ දේශනා කරනවා, මහණෙනි, අර භික්ෂූන් වහන්සේලා දෙනම බිඳවපු ධර්ම කතික භික්ෂුව තමයි මේ ප්‍රේතය වෙලා ඉපදිලා ඉන්නේ. නිරයවල් වල දුක් විඳලා නිරයෙන් නිදහස් වෙලා ප්‍රේතාත්මයට ඇවිල්ලා ඌරු මුඛයක් සහිතව මේ තරම් විශාල දේහයක් දරාගෙන රෑ දවල් සා පිපාසා දෙකින් පීඩණයට පත් වෙලා ඉන්නේ මේ ප්‍රේතයා වෙන කවුරුවත් නෙවෙයි, අර භික්ෂුවයි කියලා. එතකොට පින්නතුනි, වචන මාත්‍රය වරද්දහම ඒක සංසාරයට කොච්චරනම් බලපානවද? වාචානු රක්කී, වචනේ රැකගන්න කියලා දේශනා කළා. වචනේ රකින්නවා කියලා කියහම මොනවද මේ වචනේ රකින්න තියෙන්නේ? පින්නතුනි, කරුණු පැහැදිලි කරනවා. මේ වචන කතා කරනකොට වාචානු රක්කී මනසා සුසංගත. වචනයෙන් කෙරෙන අකුසල් හතරක් තියෙනවා. බොරු කියන, පරුස වචන කියන, හිස් වචන කියන, කේලම් කියන. වචනයෙන් කරන අකුසල් හතරයි. සුළුපටුද? මේ අකුසල් හතරම ඉතාම භයානක අකුසල්. කොහොමද ධර්මයේ මේ කාරණාව පෙන්නලා තියෙන්නේ? බොරු කියන පුද්ගලයා මෙලව පිරිහෙනවා. ඒක බොහොම පැහැදිලිව දකින්න තියෙන දෙයක්නේ. බොරු කියන්නා මෙලව පිරිහෙනවා. ඊළඟට මිනිතරි සඳහන් කරනවා, මෙලවත් පිරිහිලා පරලොවත් පිරිහෙනවා ඔහුගේ. දුගතියේ ඉපදිලා තවත් දුක් විඳිනවා. බොරු කියන අය නිරයෙත් ඉපදෙනවා, තිරිසං ලෝකෙත් ඉපදෙනවා, ප්‍රේත ලෝකෙත් ඉපදෙනවා. මේ හැම අකුසල කර්මයක්ම වගේ එහෙම තමයි. නිරය කොච්චර දුක් සහිතද? නොයෙක් දේශනාවල් වල අපි නිරය ගැන කතා කරලා තියෙනවා. නිරේ ආයුෂ ගැන දේශනා කරලා තියෙනවා. නිරේ දුක් සහිත බව පැහැදිලි කරලා තියෙනවා. ඒ දුකේ අනුමාත්‍රයක් විස්තර කරලා තියෙනවා. අනුමාත්‍රය කියලා මම සඳහන් කළේ ඒ නිරා දුකේ යම් ප්‍රමාණයක් තියෙනවද අපිට කවදාවත් ඒක කතා කරලා ඉවර කරන්න බෑ. පින්නතුනි, එතරම්ම දුක් සහිතයි. එතකොට වචනය සංවර කරගන්න බැරි වෙච්ච කෙනා නිරේ උපදිනවා.
නිරේ ඉපදිලා ඉතා භයානක දුක්වලට මුණපාන. කොයි වගේ ප්‍රමාණයෙන්ද? නිමක් නැති දුක්ඛන්තරාව. බොරු සම්පත් ප්‍රලාපය, පරුස වචනේ, හිස් වචන, නැත්නම් පිසුණු වචන, මේ හැම එකක් මෙහෙමයි. නිරේ උපද්දවනෝ ප්‍රේත ලෝකේ උපද්දවනෝ. නිරා දුකෙන් පස්සේ ප්‍රේත ලෝකවල උපදිනවා. පින්නතුනි, අති දීර්ඝායුෂ බුද්ධාන්තර ගණන් ආහාර නැහැ. බොණ්ඩ වතුර ටිකක් නැහැ. සාපිපාසා දෙකම රජ වෙනවා ප්‍රේත ලෝකේ. තිරිසන් ලෝකේ ඉපදිච්චා මොන තරම් දුක්ඛන්දරාව තිරිසනෙක් විඳිනවද? සාමාන්‍ය සමාජයේ දිහා බලහම ඒ දුක කොච්චරද කියලා හිතාගන්න බැරි තරම්. අසරණ බව, ඉන්න තැනක් නැතිකම, කණ්ඩ දෙන්න කෙනෙක් නැතිකම, කොච්චර ප්‍රශ්න ගොඩක් තියෙනවද? සියල්ලට වඩා ජීවිත බයි. එතකොට නිරය උපද්දවනවා, ප්‍රේතලෝකී උපද්දවනවා, තිරිසං ලෝකී උපද්දවනවා. වචනයෙන් වැරදි කරහම දැන් හිතල බලන්න, අපි කරන මේ වැරදි අවුරුදු කෝටි ප්‍රකෝටි ගණන් අති දීර්ඝ කාලයක් දුක් විඳින්න තරම් වටිනවද? මේ කියන වචනේ ඉතාම සුළු දෙයකට බොරුවක් කියලා තියෙන්නේ. සතපනහටත් බොරු කියනවා. රුපියල් පහකටත් බොරු කියනවා. ඊටත් අඩු වටිනාකමක් තියෙන දේවල් වෙනුවෙන් බොරු කියනවා. අනුන් නිසාත් බොරු කියනවා. තමන් නිසාත් බොරු කියනවා. නමුත් ඒකේ ප්‍රතිඵලය වසර කෝටි ප්‍රකෝටි ගණනින් අතිශය දුක්ඛදායක විදිහට ලැබෙනවා නම් මේ බොරුව කියන්න වටිනවද? රුපියල් පහක් වෙනුවෙන් බොරුවක් කියයිද කෙනෙක් ඒ ගැන දන්නවනම්? ආන් ඒකයි සඳහන් කළේ වාචානුරක්කී. මෙලව ජීවත් වෙන පුද්ගලයා විශේෂයෙන් වචනය රකින්න ඕනේ. එහෙම නැත්තම් මේ අපි හැම වෙලාවෙම ඕදන, මදින, පිරිසිදු කරන මේ කටට පුළුවන් මම අපායට අරන් යන්න. දැන් බලන්න මේ ඉන්ද්‍රියන් කොච්චර ආරක්ෂාකාරීව පරිහරණය කරන්න ඕනද කියලා. මොනතරම් අවබෝධයෙන් පරිහරණය කරන්න ඕනද කියලා. මුකය ලැබුණේ සසර බොහෝම පින් කරලා පින්නතුනි. හැමෝටම කටක් නැහෙනි. කටක් තියෙනවා, කතා කරන්න බෑ. එතකොට කෙනෙක් හිතන්න පුළුවන් කතා කරන්න බැරුව ඉපදුනා නම් වචනයෙන් කෙරෙන වැරදි එකක්වත් කෙරෙන්නේ නැහැ නේද කියලා. පින්නතුනි, කතා කරන්න බැරුව ඉපදිච්ච කෙනා තමයි දන්නේ කතා කරන්න බැරි එකේ දුක කොච්චරද කියලා. අපට මුකය ලැබුණ විතරක් නෙමෙයි කතා කරන්න පුළුවන් හැකියාවත් ලැබුණා. වචන වලින් කොච්චර පින් කරන්න පුළුවන්ද? වචන වලින් පව් කරන්නත් පුළුවන්. වචන වලින් කොච්චර පින් කරන්න පුළුවන්ද? කෙනෙකුට එක බණ පදයක් අර්ථ සහිතව විස්තර කරලා කියලා දුන්නොත් මොන තරම් මහත්ඵල මහානිසංසදායක කුසල් ලබන්න පුළුවන්ද? ධර්මයේ සඳහන් කරලා තියෙන හැටි ඔබ දේශනාවල් වලින් අහලා තියෙනවා. කොයි තරම් කුසල් ලබන්න පුළුවන්ද?
බණපදයක් කියලා. කෙනෙකුට යහපතක් වෙන වචනයක් කතා කරහම්. රටට ලෝකයට සේවයක් වෙන වචන කතා කරහම්. ශ්‍රද්ධාව ප්‍රකාශ කරන්න පුළුවන් හැකියාව තියාගත්තහම්. මෙන්න මේ ආකාරවලින් කොච්චර පින් කරන්න පුළුවන්ද වචන හැසිරවීම තුළ. අපි දක්ෂ වෙන්න ඕනේ පින්නතුනි. අකුසලයෙන් මිදෙන්න මනාව දක්ෂ බවක් තියෙන්න ඕනේ. අදක්ෂයාට තමයි අකුසලයෙන් මිදෙන්න බැරි. වචනයෙන් සිදුවෙන වැරදි හතරයි. ඒ වැරදි හතරෙන් මිදෙන්න ඔබට තිබිය යුතුයි මනාව හැකියාවක්. මනාව දක්ෂ බව. මේවා වැරදි, මේවා අඩුපාඩු, නිරේට ගෙනියන කරුණු. මම මේවා බැහැර කළ යුතුයි. මේ ලෝකේ ඥානවන්ත සත්පුරුෂයා නොකළ යුතුයි කියලා යමක් බැහැර කරනවා නම් ඒ බැහැර කරන දේවල් වලට තමයි පව් කියලා කියන්නේ. එහෙනම් බුද්ධාදී මහෝත්තමයන්න් වහන්සේලා මුසාවාදේ බැහැර කළා. පරුසාවාචා බැහැර කළා. පිසුනා වාචා සම්පප්‍රලාපා මේ දේවල් බැහැර කළා. පව් සිද්ධ වෙන නිසා. එහෙමනම් පින්නතුනි වචනින් බොහෝසේ වැරදි කරන සත්‍ය සතර අපායේ අනන්ත දුකකට ගොදුරු වෙන. වාචානුරක්කී මනසා සුසංගුතා මනසත් රැක ගන්න කියලා කියනවා. මොනවද මනසින් කරන අකුසල්? අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. හේතින් කෙරෙන වැරදි. අවිද්‍යා. මොනවද අවිද්‍යා කියලා කියන්නේ? අවිද්‍යාව කියලා කියන්නේ දැඩි ලෝභයට. මොකද්ද මේ දැඩි ලෝභය කියලා කියන්නේ? එතකොට පින්නතුනි සාමාන්‍ය මිනිස්සු ළඟ ඕන තරම් ලෝභය තියෙනවා. මේ කතා කරන්නේ ඒ ලෝභය ගැන නෙමෙයි, දැඩි ලෝභය ගැන. අන් සතු වස්තුවක් පැහැර ගන්න තියෙන හිත. හොඳින් හෝ නරකින් අන් සතු වස්තුව තමා සතු කරගන්නදී තමා සතු කරගන්න තියෙන තණ්හාවට තමයි මෙතන දැඩි ලෝභය කියලා කියන්නේ. අද නම් මේ වාගේ දේවල් ඕන තරම් සමාජෙ වෙනවා. සමාජෙ තියෙනවා. එහෙම සඳහන් කළේ අනුන්ගේ ඉඩකඩ තමන්ගේ ඇයි කියලා බොරුවට ලියකියවිලි හදාගෙන නීති මාර්ගයට ගිහිල්ලා නඩු හබ කියලා අපි අපේ කරගන්නවා. අනුන්ගේ දේපලවල්, අනුන්ගේ වස්තු, රන්රිදී මුතුමෙන් බොරුවෙන් වංචාවෙන් තමන් සතු කරගන්නවා. අවිද්‍යා. අන් සතු වස්තුව තමා සතු කරගන්න තියෙන කැමැත්ත. ව්‍යාපාද. ද්වේෂය. අනුන් නැසෙත්වා. අනුන්ගේ කටයුතු අසාර්ථක වෙත්වා. කරන කියන දේවල් විනාශ වේවා. මේ ආදී නොයෙක් කාරණා සම්බන්ධයෙන් නොයෙක් සිතුවිලි උපදවන්න පුළුවන්. ද්වේෂය. ද්වේෂය නිසායි එහෙම සිතුවිලි උපදවන්න පුළුවන්කම තියෙන්නේ. ද්වේෂය නිසා උපදවන සිතුවිලි හැම එකක්ම අකුසල් සහගත සිතුවිලි බවට පත් වෙනවා. ව්‍යාපාද. අපි ද්වේෂය ගැන හුඟක් කරුණු දන්නවා පින්තුනි. මිත්‍යා දෘෂ්ටි. මොනවද මේ මිත්‍යා දෘෂ්ටි කියලා කියන්නේ? තිලෝගුරු සම්මා සම්බුදුරජාණන් වහන්සේ මේ ලෝක සත්‍යයට යම් දෙයක් දේශනා කොට වදාලාද මෙන්න මේ මත පිහිටන්ඩ, මේට අනුව කටයුතු කරන්න, මේ විදිහට කටයුතු කරන්න කියලා යම් ක්‍රමවේදයක් දේශනා කළාද? මේ ලෝකෙ හැටි මෙහෙමයි, මේ ධර්මතාවේ ක්‍රියාත්මක වෙන ආකාරය මෙහෙමයි, අනිත්‍ය දුක්ඛ අනාත්මපි චතුරාර්ය සත්‍ය පිළිබඳව, ආර්ය අෂ්ටාංගික මාර්ගය පිළිබඳව,
පටිච්ච සමුප්පාදය පිළිබඳව යම් කරුණු කාරණා සමුදායක් භාගිතුන් වහන්සේ දේශනා කරලා තියෙනවද නිර්මල අවබෝධයෙන් යුක්තව. අන්න ඒ කරුණුවලට ප්‍රතිවිරුද්ධව කරුණු දක්වන කෙනා මිත්‍යා දෘෂ්ටිකයෙක්. හැබැයි විදිහටම භාගිතුන් වහන්සේ දැකපුදී තමන්ට ඒ විදිහටම විනිශ්චය කරගන්න බැරි වෙච්ච නිසා වැරදි වැරදි සංකල්පවලට එළඹිලා නොඑක ආකාරයේ මත ගොඩනගෙනවා මිත්‍යා දෘෂ්ටිකයන්. භාග්‍යතුන් වහන්සේට ධර්මයට පටහැනි ක්‍රියාකාරකම් වල යෙදෙනවා මිත්‍යා දෘෂ්ටිකයන්. මේ ලෝකෙ පින්නතුනි තියෙනවා මහ භයානක අකුසල් හයක්. ඒහයින් පහක් ඔබ හොඳට දන්නවා. ඒ තමයි පංච ආනන්තරීය පාප කර්ම. පින්නතුනි හයවෙනි එක තමයි මිත්‍යා දෘෂ්ටික කර්මය. ආනන්තරීය කර්මය කරලා නිරේට ගීපු කෙනා ඒ නිරෙන් නිදහස් වෙනවා. අපි කියමුකෝ අවීචියට ගියහම අන්තර් කල්පයක් ආයුෂයි. ඒ කියන්නේ අසංඛ්‍ය 86,40,000ක් මනුෂ්‍ය වර්ෂවලි. අවීචිය දුක් විඳින්න ඕනේ. එහෙම දුක් විඳලා හරි නිදහස් වෙනවා. කල්පාන්තයේදී ඊට කලින් නිදහස් වෙනවා. නමුත් සඳහන් කරනවා කල්පාන්තයේදී අවීචියත් විනාශ වෙනවා. අවීචියත් විනාශ වෙනකොට පින් ඇති සත්වයෝ ක්‍රමානුකූලව උඩට උඩට එනවා කියලා කියනවා. එහෙමනම් පින්නතුනි ඒ අය සමහර වෙලාවට දිව්‍ය ලෝකවලටම ගිහිල්ලා දිව්‍ය සැපය හදා ගන්නවා. බොහොම වෙහෙසිලා පින් කර ගන්නවා. කල්පාන්තයේදී සඳහන් කරනවා මිත්‍යා දෘෂ්ටිකයා. මිත්‍යා දෘෂ්ටිකයා කල්පාන්තයේදී මේ සක්වලේ අවීචිය විනාශ වෙනකොට විනාශ වෙන්නේ නැති වෙනත් සක්වලක අවීචියකට කර්මයේ විසින් මාරු කරලා අරිනවා කියලා. ආන් ඒකයි සඳහන් කළේ භයානක කර්ම හයයි. එයින් භයානකම එක මිත්‍යා දෘෂ්ටික කර්මය. එහෙමනම් මිත්‍යා දෘෂ්ටික කර්මයේ සිදු කරනවා හිතින් කරන අකුසල් තුන අතරයි. අවිද්‍යා, ව්‍යාපාද, මිත්‍යා දෘෂ්ටි. මනසාසුසංත මනසින් කෙරෙන මෙන්න මේ වැරදිවලින් අත මිදෙන්න ඕනේ. එතකොට වචනයෙන් කරන වැරදිවලින් අත මිදෙන්න ඕනේ. මනසින් කෙරෙන වැරදිවලින් අත මිදෙන්න ඕනේ. ඊළඟට කයෙන් කරන වැරදිවලින් අත මිදෙන්න ඕනේ. ප්‍රාණඝාතය, අදත්තාදානිය, කාමමිත්‍යාචාරය. චුල්ලකම්ම විභංග සූත්‍රයේ ප්‍රාණඝාත සම්බන්ධයෙන් කරුණු රාශියක් අපේ භාග්‍යතුන් වහන්සේ දේශනා කොට වදාළා. ඒක කොයිතරම් භයානකද කියන කාරණාව. ප්‍රාණඝාතය. ඒ කොච්චර කරුණු දක්වලා තිබුණත් මිනිස්සුන්ට ඒව නොවැටහෙනවා. අපි ඒක ධර්ම දේශනාවකත් පැහැදිලි කළා. සංසාරේ මේ වැරදි කර 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 වැඩිපුර හිටපු නිසා සුමගට යන්න තරම් ඔවුන්ට හැකියාවක් නැහැ. ඔවුන් සුමගට ගමන් කරන්න තරම් හිතන්නේ නැහැ. නොමගින්ම ජීවත් වෙන්න හැම වෙලාවෙම උත්සාහ දරනවා. නමුත් පින්නතුනි අපේ භාග්‍යතුන් වහන්සේ විශේෂයෙන් ප්‍රාණඝාතය ගැන දේශනා කරනකොට කරුණු පැහැදිලි කරලා දේශනා කොට වදාළා. සසර අති දීර්ඝ කාලය දෙවන්ත මහ දුක්ඛන්ත දුක්ඛන්දරාවකට මූණ පාන්න තියෙන කර්ම සමුදායක් තමයි ප්‍රාණඝාතය කියලා කියන්නේ. නිරයේ උපදින්න සිද්ධ වෙනවා. ප්‍රේත ලෝකවල දුක් විඳින්න සිද්ධ වෙනවා. තිරිසන් ලෝකේ ඉපදිලා
නිමක් නැති මහදු කන්දරාවක උරුමක් කාරයෝ බවට පත්තෙන්ට වෙනවා. මෙන්න මේ තරන් මහා භයානකයි ප්‍රාණගාතක් සල කරමේ. අනිත් එක තමයි පින්නතුන, අපි කවුරු හරි සතෙක් මැරුවේ අතින් ගහලන අපිත් සංසාරය අතින් පහරදීල මරණවා. අපි සංසාරෙක්ක අධහරි සතෙක් මරණයට පත් කළේ කඩුවකින් කොටලන සංසාරය අපිට කඩු පහරින් මැරෙන්න සිද්ධ වෙනවා. හැබැයි වෙන සත්තියනවා. අපි මැරුවේ එක් කෙනයි මට මැරෙන්න සිද්ධ වෙනවා අවුරුදු සිය දාස් ගාන එක් කෙනා වෙන්නේ. ඒකයි මේ කර්ම ස්වභාවයේ හැටි. එනම් භාගිතුන් වහන්සේ දේශනා කරනවා ප්‍රාණඝාතයෙන් වලකින්ට, හොරකමින් වලකින්ට, කාමමිත්‍යාචාරයෙන් වලකින්ට. හොරකමත් එහෙමයි භයානක කුසල කර්මය. කාමමිත්‍යාචාරයේ අතිශයින්ම භයානක තවත් අකුසල කර්මය. කරුණු පැහැදිලි කරනකොට විශේෂයෙන් පැහැදිලි කරපු කාරණාවක් තමයි මේ බ්‍රහ්මචරියාව සහ කෝමාර බ්‍රහ්මචරියාව. අපේ භාග්‍යතුන් වහන්සේ කොතනවත් පින්නතිනි දේශනා කරලා නැහැ මේ බුද්ධාගමේ කාටවත් අනුමත කරන්නේ විවාහ වෙන්න කියන කාරණාව. බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න පුළුවන් නම් ඒ ජීවිතේ තමයි බුද්ධාදී මහෞත්මයන් වහන්සේලා අගය කරන්නේ. නමුත් හැමෝටම එක දිගටම බ්‍රහ්මචාරීව ඉන්න බැරි නිසා මේ විවාහ වීම කියන කාරණාව ලෝකේ තියෙනවා. නමුත් සඳහන් කළා බැරිම නම් විවාහයෙන් සීමා වෙන්න. නමුත් වැරදි කාම සේවනයේට කාම මිත්‍යාචාරයට යන්න එපා කියලා. මොකද පින්නතිනි කාම මිත්‍යාචාරයේ දැවැන්ත කුසලය. අපි සම්මාචාරයේ යෙදුනත් අකුසල් රැස් වෙන ක්‍රමයක් තියෙනවා. ඒකයි භාග්‍යතුන් වහන්සේ දේශනා කරලා නැත්තේ, අනුමත කළේ නැත්තේ විවාහ වෙනවා කියන කාරණාව. සැපයක් තියෙනවා. කාම සේවනයේ තුල සැපයක් තියෙනවා. ඒ සැපය අකුසල කර්ම තුනක් එක්ක තමයි භුක්ති විඳින්නේ. මොනවද ඒ සැපයත් එක්ක භුක්ති විඳින අකුසල කර්ම? පළවෙනි එක තමයි රාගය. අකුසලයක් නේ. ද්වේෂය අකුසලයක් නේ. මෝහය මෝහයත් අකුසලයක්. එතකොට අපි ඒ කායික සුවය විඳින්නේ රාග ද්වේෂ මෝහ කියන අකුසල ධර්ම තුන මතින් තමයි අපි ඒ සුවය විඳින්නේ. එතකොට එතන සුවය විඳලා දැන් ඉවරයි. හැබැයි ඒ සුවය විඳින තුරු රැස් කරගත්ත අකුසල කර්ම තුන ඉතුරුයි. ආන් එහෙමනම් මට පස්සේ මේ අකුසල කර්මයන්ට සමාන දුක වෙනම විඳින්න සිද්ධ වෙනවා. අකුසල කර්මයන් වෙනුවෙන් වෙනම දුකක් විඳින්න සිද්ධ වෙනවා. පංචකාම ලෝකෙම එහෙමයි පින්නතුනි. හැම පංචකාම සැපයක්ම ලෝභ ද්වේෂ මෝහය එක්ක, රාග ද්වේෂ මෝහය එක්ක බැඳිලා තියෙන්නේ. අත්හරින්න කියලා දේශනා කොට වදාළ භාග්‍යතුන් වහන්සේ. අත්හැරීම තමයි සුවය. අත්හැරීම ළඟ තමයි සැනසීම තියෙන්නේ. එහෙනම් මේ වචනයෙන් කරන අකුසල් හතරයි, හිතින් කරන අකුසල් තුනයි, කයින් කරන අකුසල් තුනයි, මේ 10 අත්හරින්න පුළුවන් නම් යමෙකුට ඒ සම්බන්ධයෙන් තියෙන තණ්හාවත් නැති කරගන්න හරි පහසුයි. ආන්ගේ අත්හැරි දීර්ඝ කාලයක් සංසාරී සුඛ විහරණයේ සඳහා හේතු වෙනවා. තවත් කාරණාවක් පින්නතුනි, මේ ශාසනයේ තියෙන්නේ අත්හරින්න ලැබෙන ක්‍රමයක්. අත්හරින්න ලැබෙනවා.
හැබැයි පින්නතින ලබන්ඩ හිතාගෙනත් හැරියොත් ඒක සාර්ථක වෙන්නේ නැහැ. බ්‍රහ්මචාරීව ජීවත් වෙන්න කියලා භාගිතුන් වහන්සේ දේශනා කළා. අත්හැරලා නින්න එතකොට කායික සුවය. හැබැයි එහෙම අත්හැරලා ජීවත් වෙච්ච අයට ඊට වඩා ඉතා උසස් සැප සම්පත් භුක්ති විඳින්න පුළුවන් වෙන ආකාරයේ තවත් නොයේක් දේවල් ලැබෙනවා. බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරගෙන හිටපු අය දෙව්ලොව ගියහම දිව්‍ය අංගනාවන් සිය ගණන් ලැබෙනවා, දාස් ගණන් ලක්ෂ ගණන් ලැබෙනවා. ඒක තමයි අර අත්හැරීමේ ප්‍රතිඵලය. හැබැයි ලබන්න හිතාගෙන අත්හැරියොත් ද්වේෂ මෝහ මූලිකව තමයි අත්හැරලා තියෙන්නේ. ලෝභ මූලිකව, දේශ මූලිකව, මෝහ මූලිකව, විශේෂයි ලෝභ මූලිකව අත්හැරලා තියෙනවා. ඒ ලබන්න හිතාගෙන අත්හැරලා තින්නේ ඒ තුල අත්හැරීමක් නැහැ. අන් ඒ නිසා භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ කයෙන් කෙරෙන අකුසල කර්මයන් තුනෙන් ඈත් වෙන්න කියලා. අපි සඳහන් කරමින් හිටියේ තුන්වෙනි ශික්ෂාපදයේ පිළිබඳව. තවත් කරුණු කීපයක් දැක්කොත් අපේ භාග්‍යතුන් වහන්සේ කාන්තාවන් 20ක් පිළිබඳව කරුණු වෙනම දේශනා කරලා තියෙනවා ධර්මයේ. අන්න එවන් කාන්තාවන් සමග යම් කෙනෙක් කායික අසුරක් පැවැත්වුවොත්, ඒ කියන්නේ අවිවාහක කාන්තාව අම්මා රකින්න, තාත්තා රකින්න, ඥාතීන් රකින්න, සහෝදරයන් රකින්න, ඒ හැමෝගෙම රැකවරණයේ යටතේ ඉන්න ලාබාල කාන්තාවක් වෙන්න පුළුවන්. ආන් ඒ කාන්තාවක් සමග කායික සංසර්ගයක් පිරිමියෙක් තුළ ඇති වුණොත් ඒ පිරිමියා අනිවාර්යයෙන්ම මේ වැරදි කාම සේවන අකුසල කර්ම පතය අත්පත් කරගත්ත කෙනෙක් බවට පත් වෙනවා. අති දීර්ඝ කාලයක් සංසාරයේ නිරයේ දුක් විඳින්න සිද්ධ වෙනවා. අපි ආනන්දයන් වහන්සේ ඔය ගැන කරුණු දක්වනවා. ඉසිදාසි පිළිබඳව කතාවි විශේෂයෙන් විස්තර සඳහන් කරනවා. මේ සුළු සැපයක් හොයන්න ගිහිල්ලා අති දීර්ඝ කාලයක් මොන තරම් දුක් කන්දරාවක් විඳින්න වෙනවද විඳිනවද කියන කාරණාව සම්බන්ධයි. ධර්මය නොදන්නකොට ඔය මොකවත්ම නොදැන නිමක් නැති අකුසල් කඳු පිටින් ජීවිතයට එකතු කරගන්නවා. අන්න ඒ නිසයි පින්නතුනි ධර්මය දැනගන්න එක තමන්ට මහා ආශිර්වාදයක් රැකවරණයක් බවට පත් වෙන්නේ. ධම්මෝ හවේ රක්කති ධම්මචාරී. යමෙක් ධර්මානුකූල හැසිරීමකට යොමු වෙනවා නම් අන්න ඒ පුද්ගලයාව අතිශය ඒකාන්තයෙන් ධර්මය විසින් රකී කියලා සඳහන් කරලා තියෙන්නේ. එමනම් මේ ගාථා රත්නේ විශේෂයෙන් සඳහන් කළා පින්නතුනි වචනයෙන් කෙරෙන අකුසල් වලින් වළකින්න, හිතින් කෙරෙන අකුසල් වලින් ඈත් වෙන්න, කයෙන් කරන අකුසල් වලින් ඈත් වෙන්න. වචනයෙන් අකුසල් කරපු කෙනෙක් සූකර මුඛ ප්‍රේතයා. වචනයෙන් අකුසල් කළේ අර භික්ෂුන් වහන්සේලා කේලම් කියලා බිඳෙව්වා. නිරේ ගිහිල්ලා දුක් විඳලා ප්‍රේතෙක් වෙලා අද මේ දැනුත් දුක් විඳිනවා. ඉතින් ඒකයි මම මුලින් සඳහන් කළේ මේවාගේ අති දීර්ඝ දැවැන්ත දුක් කන්දරාව විඳින්න වටිනවද මේ කියන බොරුව ගැන හිතලා බලන්න කියලා. ඒ බොරුව ඒ තරම්ම දුකකට අපි ගෙනියනවා. ඉතින් වටිනවද මේ බොරු කියන එක? දැන් කායික විශේෂයෙන් සඳහන් කළා සංවරයේ. මේ තිදොරේ සංවරයේ සසර සුවපත් කරගන්න බලාපොරොත්තු වෙන පුජ්‍යලේකුට අත්‍යවශ්‍ය කාරණාවල් හැටියට විශේෂයෙන් සිහිපත් කොට වදාලා තිදොර සංවර කර ගැනීම ඉතාම විශේෂ කාරණාවක් කියලා. ඊළඟට සඳහන් කළා ඒතේ තයෝ කම්ම පතේ විසෝදයේ. මේ තිදොරෙන් සිද්ධ වෙන කර්මපතයන්ගෙන් වැළකිලා ආරාදේ මග්ගං ඉසිප්ප වේදිතං
විශේෂයෙන් සඳහන් කරනවා. බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ ආර්ය අෂ්ටාංගික මාර්ගයේ හැම වෙලාවෙම භජනය කරන්න. එතන තියෙනවා සම්මා වාචා. වචනේ කරන වැරදි වලින් අත මිදිලා යහපත් වචනයට එළවෙන්න. මිත්‍යා දෘෂ්ටි වෙනුවට එතන තියෙන සම්මා දිට්ඨි. මිත්‍යා දිට්ඨි වලට පිටිපාලා සම්මා දිට්ඨියට යන්න පුළුවන්. මේ ආදි වශයෙන් ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සත්වයා සසර අපායට යන ගමන නතර කරලා සුගතියට මෙහෙවන ස්වභාවය මේ ආරියටක මග තුල තියෙනවා. පහළට පහළට ඇදෙන සත්වයා වේගින් ඉහළට අරගෙන යන්න මේ ආරියටගේ මග භජනය කරනවා නම් හැකියාව තියෙනවා. ඒ උතුම් ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල අකුසලයෙන් වැළකිලා කුසලයේ සමාදන් වෙලා ශ්‍රේෂ්ඨ මනුස්ස ජීවිතයක් බුද්ධාන්තරයක ලැබිලා තියෙනවා. බුද්ධාන්තරයක් දුර්ලභයි, මනුස්ස ජීවිතයක් දුර්ලභයි. නමුත් මේ දෙකම අපට ලැබිලා තියෙන වෙලාවේ එයින් මනා වූ ප්‍රයෝජන අරගෙන අති දීර්ඝ කාලයක් සසර සැරිසරන්නා වූ සතර අපායාදී දුක්ඛයන්ගෙන් අත මිදිලා සුගතියෙන් සුගතියට ගිහිල්ලා සසරින් එතර යන්න කටයුතු කරන එක ප්‍රඥාවන්ත හැම කෙනෙකුගේම යුතුකම වගකීම. ප්‍රඥාවන්තයාගේ ස්වභාවය ඒකයි. යමෙක් ඒ කාරණාව මනාව තේරුම් අරගත්තනම් සංසාර අහිංසකය වෙච්ච තිදරින් අකුසල්ම රැස් කරන සසර යාචකයන්ට ඒ බව කියලා දෙන්න ඕනේ. ඒක තමයි පින්වදින වාරිත්‍ර සීලය කියලා කියන්නේ. අපි විතරක් ಗುಣ පුරා ගත්තට, අපි විතරක් නිරේට පිටුපෑවට මදි. අනික් අයත් නිරේෙන් මුදවන්න කටයුතු කරන එක ශ්‍රේෂ්ඨ සත්පුරුෂයෙකුගේ ලක්ෂණය. ඒක තමන්ගේ සීලය සම්පූර්ණ කරගන්න වටින කාරණාවක්. ඒ නිසා උත්සාහ කරන්න හැම වෙලාවෙම සතර අපායට විරුද්ධව වැඩ කරන්න. ඒ සඳහා තුනුරුවන්ගේ අනන්ත ආශිර්වාදයෙන් ඔබ සියලු දෙනාටම ශක්තිය, ධෛර්යය, වාග්ය, වාසනාව උදා වේවා කියලා ආශිර්වාද කරනවා.